අයිබෝන් ඔයාලා හැමෝටම හෑන්ඩ්වර්ක් ක්ලබ් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ටෙඩි බෙයාව කොහමද ගොතා ගන්න කියලා. මෙයාගේ උස මෙතන ඉඳන් මෙතෙන්ට අඟල් 6.5ක් වගේ වෙනවා. ඉතින් ඔයාලා ගන්න යාන් වල සයිස් අනුව මේ ප්‍රමාණවල් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මෙයාව කොහමද ගොතා ගන්න කියලා. මම මෙන්න මේ පාට දෙකේ යාන් තමයි මේක ගොතා ගන්න අරගෙන තියෙන්නේ. ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති පාටකින් යාන් තෝරගන්න මේක ගොතා ගන්න. ඒ වගේම මිලිමීටර් 3.5 ක්‍රොෂියෙ හුක් එකෙන් තමයි මම මේක ගොතා ගන්න. මම මුලින්ම ලෙග් එක ගොතා ගන්න යන්නේ මෙන්න මේ විදියට මැජික් රින් එකක් හදා ගන්න. චේන් එකක් ගොතා ගන්න. චේන් එකක් ගොතාගෙන මේ රින් එක ඇතුළට सिंगल क्रोशे पहाक गोता गान इसे ईलंग वटे पटांगा मेतन मुलिंग गोतागत पिवील सिंगल कुछ आप दिखा गोतागा ना मेन मे विधि मुलिंग गोतागत पिवील सिंगल कुछ आप दिखा गोतागा पलवीन पिवील मुलिम आप मे विधि स्टिच मार्क दागा ना इन पास नैवता तपिए तेट सिंगल क्रोशे एकाग्रता दे विधियट मे हेम पिवील कटम सिंगल क्रोशे दिखगा गुतागा දැන් මේ වටේ අවසාන වෙද්දී අපිට සිංගල් කොෂේ 10ක් ගෙතෙන්න ඕන. ඉන් පස්සේ ඊළඟ වටේ පටන් ගන්න අපි මෙතන මුලින් තියෙන පිරවිල්ලට සිංගල් කොෂේ එකක් ගොතා ගන්න. හැම වෙලේම පළවෙනි පිරවිල්ලට මේ විදියට ස්ටිච් මාර්ක් එකක් දා ගන්න ඕන. ඉන් පස්සේ ඊළඟ පිරවිල්ලට අපි සිංගල් කොෂේ දෙකක් ගොතා ගන්නවා. නැවතත් ඊළඟ පිරවිල්ලට सिंगल क्रोशे एकाग गोतागानो नैवतात ईलंग पिरविल्लट सिंगल क्रोशे दिखाग गोतागानो मेन मे विधियट मे वटे गोतागान दम्मन तुंगवेनि वटे गोतल अवसान करगत्ता दम्म मे वटे गोतल अवसान वेनकोट अपिट सिंगल क्रोशे पहलवक् एन्नोन ඊළඟට හතරවෙනි වටේ අපි ගොතා ගන්න යන්නේ දැන් අපි මේ වටේ ගොතා ගන්න මෙන්න මේ විදියට බැක් ලූප් එකට තමයි අපි සිංගල් ක්‍රොෂේ කරගන්න යන්නේ මෙන්න මේ විදියට මේ හැම පිරවිල්ලකටම සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න බැක් ලූප් එකකින් මෙතන තියෙන්නේ උඩින් තියෙන ලූප් එක නෙවෙයි යටින් තියෙන ලූප් එකට තමයි අපි මේ විදියට හුක් එක දාන්නේ
मिन्न मे विदियट सिंगल क्रोशे पहलव अक्कर गान्न एक पिरविल्लकट एक गान्न मम मे वटे मे विद्यट बैक लूप सिंगल क्रोशे एक गाने गोतागत इन पास अभी बल पसनी वटे कोहमद गोतागा दें अभी बल पसनी वटे गोतागा कोहमद मुल पिरविली तुनट अभी सिंगल क्रोशे एक गाने गोतागा इन पे अभी मेतन पिरविल अड़ करगन गोतागा तमें मेतन पिरविल दिखा कल मेन मेवी तीट गोतागा पिरविल दिखा इक टेकू कल इक पिरविल तीट मेन मेवी तीट गोतागा मेवी तीट अभी तवा हतर पारक मे दोन एक पस पारक अभी मे विद्यट गोतागा दिन इका अभी गोतागत दे विद्यट तवा पिरविल दिखा इक टेकू कल इक पिरविल विद्यट अभी गोतागा मेतन नैवत इन मे उड़ीन तीन लूप हाल इन पे ईलंग पिरविल्लटात मे विद्यट हुक्के कदान इन पासे ए लूप देके अतुलेम मे विद्यट यान्ने करगेन इन मे विद्यट गोतागान देन अभी तुन सरे अक्करा इन पासे तवत पिरविलि देकक अल्लला करनवा हतराई देन मे अवसान एक करगान्ने मेन मे विद्यट पसरिया करगा इन पे ईलंगट अवसान पिरविल दिखा कपट इतुवेनो ये पिरविल दिखट सिंगल क्रोशे एक गाने गोतागा मे वटे अवसान वेदी अपट सिंगल क्रोशे दहाको मेतंट अने पाट संबद्ध करे अने देतने हाईवेनी वटे पालसनी वटे वेक सिंगल क्वेश्चन एक गाने तमाइ वटेटम गोतागा मेतंट अने के संबंध करगा मे आने के मट कर मेतन पलवनी पिवील साबी मेतनी स्टिच मार्क दागा दें मेतन इंदा हेम पिरविल सिंगल क्रोशे एक गाने गोतागा हेम वटेकटम आप सिंगल क्रोशे दहाय तेनों
එන්න මේ විදියට 15 වෙනි වටේ වෙනකන් ගොතා ගන්න. දැන් මා leg එක ගොතාගෙන අවසාන කරගෙන මේ තියෙන්නේ 15 වෙනි වටේ වෙනකන්. ඉන් පස්සේ මෙතන මම පෙන්වන්න ඕගොල්ලන්ට මෙතන අවසාන කරගන්න විදිය. ඊළඟ පිරවිල්ලට මෙන්න මේ විදියට slip stitch එකක් කරගෙන මෙන්න මේ විදියට අවසාන කරගන්න. මේ විදියට තව කොටසක් ගොතා ගන්න. ඒ ගොතාගෙන කොටස් දෙකටම පැඩින් පුරව ගන්න. දැන් මම ඊළඟට මෙතන උඩ කොටස ගොතා ගන්න බොඩි එක ගොතා ගන්න මෙන්න මේ වයිට් කලර් යාන් එක තමයි සම්බන්ධ කරගන්න යන්නේ මෙතෙන්දී අපි මෙන්න මේ විදියට තමයි leg එකේ පිටිපස්ස කොටස් දෙක මෙන්න මේ විදියට එකට තියලා මේ තියෙන leg එකේ ඉස්සරහා පැත්ත කොටස් දෙක මෙන්න මේ විදියට තියලා ඉස්සරහා පැත්ත මෙන්න මේ පැත්තට තියලා මේ දෙක මෙන්න මේ විදියට තියා ගන්න මේ දැන් තියෙන්නේ leg එකේ පිටිපස්ස කොටස තමයි මේ පැත්තෙන් තියෙන්නේ. ඊන් පස්සේ මෙන්න මේ විදියට පිරවිලි මේ පැත්තෙන් පිරවිල්ලයි අනිත් පැත්තේ leg එකේ පිරවිල්ලයි අල්ලලා මෙන්න මේ විදියට hook එක දාන්න. දැන් මේ යාන් එක අරගෙන මෙන්න මේ විදියට
සම්බන්ධ කරගන්න. දැන් මෙතන leg එක වටේ පිරවිලි 10ක් තියෙනවා. ඒ වගේම මේ leg එක වටෙත් පිරවිලි 10ක් තියෙනවා. අපිට දැන් මේ වටේට දැන් අපි 16 වෙනි වටේ ගොතා ගන්න. මේ වටේ ගොතලා අවසාන වෙද්දී අපිට පිරවිලි 20ක් ගෙතෙන්න ඕන. දැන් අපි මෙතනින් සම්බන්ධ කරගත්ත පිරවිල්ල අතෑරලා ඊළඟ පිරවිල්ලෙන් තමයි අපි පළවෙනි පිරවිල්ල පටන් ගන්න. මෙන්න මේ විදියට सिंगल क्रोशे एक गाने गोता गन दें मेतन पिरविल्लट स्टिच मार्क एक दा गन्नो दें मेतन इंदा हेम पिरविल्लकटम एक सिंगल क्रोशे एक गाने गोता गन දැන් මම මේ වටේට සිංගල් ක්‍රොෂේ 10ක් ගොතාගෙන අවසන් කරගෙන තියෙන්නේ. ඊන් පස්සේ දැන් මේ leg එක වටේට සිංගල් ක්‍රොෂේ 10ක් ගොතාගෙන දැන් මෙතන අපි යාන් එක සම්බන්ධ කරගත්ත තැනට පිරවිල්ලක් ගෙතෙන්න ඕන. දැන් මම මේ පැත්තෙන් ගොතාගත්තා. දැන් මේ පැත්තෙන් උත් එතෙන්ට සිංගල් ක්‍රොෂේ 1ක් ගොතා ගන්න ඕන. දැන් මෙන්න මේ විදියට වටේටම සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න. මේ වටේ ගොතලා අවසාන වෙනකොට සිංගල් කොෂේ 20ක් එන්න ඕන. දැන් අපි අවසන් කරගත්ත මේ 16 වෙනි වටය දැන් ඊළඟට 17 වෙනි වටේ ඉඳගෙන 25 වෙනි වටේ දක්වාම මේ විදියටම තමයි අපි උඩට ගොතා ගන්න ඕන එක පිරවිල්ලකට සිංගල් ක්‍රොෂේ එක ගානේ 25 වෙනි වටේ දක්වා මේක ගොතා ගන්න හැම වටයක්ම අවසාන වෙනකොට සිංගල් ක්‍රොෂේ 20ක් ගෙතෙන්න ඕන.
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන 16 වෙනි වටේ ඉඳලා 25 වෙනි වටේ දක්වා මම ගොතලා අවසන් කරගෙන තින්නේ. දැන් අපි බලමු 26 වෙනි වටේ කොහොමද ගොඩදා ගන්න කියලා. දැන් මෙතනදී මම මේ වටේදී පිරවිලි ඩික්‍රීස් කරගෙන තමයි ගොතා ගන්න. ඒ කියන්නේ අපි පිරවිලි අඩු කරගෙන තමයි ගොතා ගන්න යන්නේ. දැන් 25 වෙනි වටේට අපිට පිරවිලි 20ක් ගෙතුණා. දැන් මේ පිරවිලි 20 10ට අඩු කරගෙන තමයි අපි ගොතා ගන්න. ඒ කියන්නේ පිරවිලි 10ක් වෙන්න තමයි අපි මෙතන මේ වටේදී ගොතා ගන්න යන්නේ. මෙන්න මේ විදියට පිරවිලි 2 එකට එකතු කරලා ගොතා ගන්න. ෆ්‍රන්ට් ලූප් එකෙන් මෙන්න මේ විදියට පිරවිලි 2 අල්ලලා හුක් එක යවලා මෙන්න මේ විදියට පිරවිලි 2 එකට එකතු කරලා ගොතා ගන්න. මේ වටේටම මෙන්න මේ විදියට තමයි ගෙතෙන්න ඕන. මේ වටේ ගෙතිලා අවසන් වෙනකොට සිංගල් ක්‍රොෂේ 10ක් ගෙතෙන්න ඕන. දැන් නැවතත් පිරවිලි 2 එකට එකතු කරලා මෙන්න මේ විදියට ෆ්‍රන්ට් ලූප් එකෙන් හුක් එක යවන්න. ඊපස්සේ මෙන්න මේ විදියට ගොතා ගන්න. ඉන් පස්සේ අපි මේක ඇතුළට පැඩින් පුරව ගන්න ඕන. ඉන් පස්සේ අපි බලමු 27 වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා. 27 වෙනි වටේ ගොතා ගන්න අපි ස්ටිචර්ස් ඉන්ක්‍රීස් කරගෙන තමයි අපි ගොතා ගන්න යන්නේ. ඒ කියන්නේ පිරවිලි වැඩි කරගෙන තමයි ඊළඟ වටේ ගොතා ගන්න යන්නේ. මේ හැම පිරවිල්ලකටම සිංගල් ක්‍රොෂේ 2 ගානේ ගොතා ගන්නවා අපි. දැන් අපි මුලින් මෙන්න මේ විදියට ස්ටිච් මාර්කර් එක දා ගන්න. නැවතත් ඒ පිරවිල්ලටම අපි නැවතත් සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. මෙන්න මේ විදියට වටේටම හැම පිරවිල්ලකටම සිංගල් ක්‍රොෂේ 2 ගානේ ගොතා ගන්න. මේ වටේ අවසාන වෙද්දී සිංගල් ක්‍රොෂේ 20ක් ගෙතෙන්න ඕන.
දැන් අපි බලමු 28 වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා. ඒ වටේත් අපි පිරවිලි වැඩි කරගෙන තමයි ගොතා ගන්න. මුලින්ම පළවෙනි පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. දෙවනි පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. නැවතත් ඊළඟ පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. දෙවනි පිරවිල්ලට ඊළඟ පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. මෙන්න මේ විදිහට තමයි මේ වටේ ගෙතෙන්න ඕන. පළවෙනි පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ එකයි, දෙවනි පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ දෙකයි. මෙන්න මේ විදිහට මේ වටේ සම්පූර්ණ කරගන්න. මේ වටේ ගොතලා අවසන් වෙනකොට සිංගල් ක්‍රොෂේ 30ක් ගෙතෙන්න ඕන. මම මේ වටේත් ගොතලා අවසන් කරගෙන තියෙන්නේ. ඉන් පස්සේ අපි බලමු 29 වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා. 29 වෙනි වටේ ගොතා ගන්න පළවෙනි පිරවිලි 5ට සිංගල් ක්‍රොෂේ 1 ගානේ ගොතා ගන්න. අපි මෙතන පිරවිලි 5ක් ගොතාගත්තා. ඉන්පස්සේ ඊළඟ පිරවිල්ලේදී අපි පිරවිලි වැඩි කරගන්නවා. මෙතන ඊළඟ පිරවිල්ලට අපි සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්නවා. දැන් නැවතත් ඊළඟ පිරවිලි 5ට සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න. ඊළඟ පිරවිල්ලට සිංගල් ක්‍රොෂේ දෙකක් ගොතා ගන්න. මෙන්න මේ විදියට මේ වටේ ගොතා ගන්න. මේ වටේ ගෙතිලා අවසන් වෙනකොට අපිට පිරවිලි 35ක් එන්න ඕන සිංගල් ක්‍රොෂේ. දැන් මම 29 වෙනි වටේත් ගොතලා අවසන් කරගත්තා. දැන් අපි බලමු 30 වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා. දැන් 30 වෙනි වටේ ගොතා ගන්න මේ හැම පිරවිල්ලකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්නවා. ඒ කියන්නේ වටේට එතකොට පිරවිලි 35ක් ගෙතෙන්න ඕන. ඒ විදියට 30 වෙනි වටේ ඉඳන් 34 වෙනි වටේ දක්වාම එකම විදියට තමයි අපි ගොතා ගන්න. එක පිරවිල්ලකට සිංගල් ක්‍රොෂේ එක ගානේ එක වටයකට එතකොට සිංගල් ක්‍රොෂේ 35ක් ගෙතෙන්න ඕන. ඒ විදියට 34 වෙනි වටේ දක්වා ගොතා ගන්න. Thank you.
ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මෙතන 30 වෙනි වටේ ඉඳන් 34 වෙනි වටේ දක්වා ගොතලා අවසන් කරගෙන තියෙන්නේ. දැන් අපි මෙතන ඉඳන් 35 වෙනි වටේ ඉඳන් ගොතා ගන්න පිරවිල අඩු කරගෙන. දැන් අපි බලමු 35 වෙනි වටේ කොහොමද ගොතා ගන්න කියලා මෙතන මුල් පිරවිලි පහට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න. इन पास ईलांग पिवली देख इकट इकतु कर लगतावत ईलांग पिवली पहाट सिंगल कोशे इकगाने गोतागान नवत ईलांग पिवली देख इकट इकतु कर लगतागान नवतद मेतनी ना मूल पिरविली पहाट सिंगल कोशे एक गाने गोता गान मेन मे विद्य मे वटे संपूर्ण करगान मे वटे गोतल अवसान मेन कोट अपटे तो कोट सिंगल कोशे तिहाग गेते नौन केमा ए वटे अद गोतल अवसान करगात इन पास्या अपी बालमु तीस हाईवेनी वटे गोता गाने किला तीस हाईवेनी वटे गोता गाने मैं हेम पिरविल्लकटम सिंगल कोशे एक गाने गोता गाने एक याने वटे तम आपटे सिंगल कोशे तिहाग गेते नौन දෙමංග ඒ වටේත් ගොතලා අවසන් කරගත්ත ඉන්පස්සේ අපි බලමු 37 වෙනි වටේ කොහොමද ගොතා ගන්න කියලා 37 වෙනි වටේ ගොතා ගන්න අපි පිරවිලි අඩු කරගෙන තමයි ගොතා ගන්න මෙතන මුල් පිරවිලි 3ට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න इन पास ईलांग पिवली देख इकट इकतु करगा नवत मुल पिवली तुणट सिंगल कोशे एक गाने गोतागा ईलांग पिवली देख इकट इकतु करगा नवत ईलांग पिवली तुणट सिंगल कोशे एक गाने गोतागान मेन मे विद्यट मे वटे संपूर्ण करगा मे वटे गेतिल अवसान वेनकोट सिंगल कोशे विसी हतर अग्गे तेन्नोन ඒ වටේත් ගොතලා අවසන් කරගත්තා ඊළඟට අපි බලමු ඊළඟ වටේ කොහොමද ගොතා ගන්න කියලා 38 වෙනි වටේ ගොතා ගන්න මුල් පිරවිලි දෙකට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න ඉන් පස්සේ ඊළඟ පිරවිලි දෙක එකට එකතු කරගන්න නැවතත් ඊළඟ පිරවිලි දෙකට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න මෙන්න මේ විදියට මේ වටේත් සම්පූර්ණ කරගන්න මේ වටේ ගෙතිලා අවසන් වෙනකොට අපිට සිංගල් කොෂේ 18ක් ගෙතෙන්න ඕන
දැන් මං හොඳින් පැඩින් පුරවගෙන තියෙන මේ හෙඩ් එකට ඉන් පස්සේ අපි බලමු 39 වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා 39 වෙනි වටේ ගොතා ගන්න පළවෙනි පිරවිල්ලට සිංගල් කොෂේ එකක් ගොතා ගන්න इन पासे ईलांग पिरविली देख इकट इकतुकन गोता नवतात ईलांग पिरविल सिंगल कोशे का गोता नवतात ईलांग पिरविली देख इकट इकतुकन विद्यट गोता නවතත් ඊළඟ පිරවිල්ලට සිංගල් කොෂේ එකක් ගොතා ගන්න ඊළඟ පිරවිලි දෙක එකට එකතු කරලා ගොතා ගන්න මෙන්න මේ විදියට මේ වටේ සම්පූර්ණ කරගන්න මේ වටේ ගොතලා අවසන් වෙනකොට අපිට සිංගල් කොෂේ 12ක් ගෙතෙන්න ඕන इन पास आप अवसान वटे गोता गण्यानी हतलिस्वनी वटे दी पिरविली देख अल्लल हेम पिरविली देखा अल्लल मेतन दी इन मे विद्यट गोता गण पिरविली अड़क पिरविली देख देख अल्लल इन मे विद्यट गोता गण अवसान आप सिंगल कोशे पहाकने मे वटे गोतल अवसान वेनकोट මේ යාන් එක ටිකක් තියලා අපි කට් කරගන්න අපි දැන් බලමු ඊය එක ගොතා ගන්න කොහොමද කියලා मैजिक रिंग दागन चेन का चेन का सिंगल को हाई अग्गो तागना मे रिंग ඊළඟ වටේ ගොතා ගන්න මෙතන හැම පිරවිල්ලකටම සිංගල් කොෂේ දෙක ගානේ ගොතා ගන්න මෙතන පළවෙනි පිරවිල්ලට අපි සිංගල් කොෂේ මුලින්ම එකක් ගොතාගෙන ඒකට ස්ටිච් මාක එකක් දා ගන්න ඕන දැන් නැවතත් එතෙන්ටම සිංගල් කොෂේ එකක් ගොතා ගන්න
ඒ විදිහට මේ හැම පිරවිල්ලකටම සිංගල් කොෂේ දෙක ගානේ ගොතා ගන්න. මේ වටේ ගොතලා අවසාන වෙනකොට පිරවිලි 12ක් එන්න ඕන. इन पास आप तुंगेनी वटे गोता गण मे विद्यार तुंगेनी वटे गोता गणिदे मेतन हेम पिवीलम सिंगल को शेक गाने गोता गण तुंगेनी वटे पसनी वटे वेनकम हेम वटे कटम सिंगल को शेक गाने गोता गण हेम वटे अवसान वेनकोटम सिंगल को शे दुलाहा तेनोन आप हेम वटे कटम මෙන්න මේ විදියට දැන් මම මේ තුන්වෙනි වටේ ගොතලා අවසන් කරගත්තේ ඒ විදියට පස්වෙනි වටේ වෙනකම්ම සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න දැන් මම මෙතන 5 වෙනි වටේ වෙනකන් ගොතලා අවසන් කරගෙන තිනේ ඉන් පස්සේ අපි බලමු 6 වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා දැන් අපි 6 වෙනි වටේ පිරවිලි අඩු කරගෙන තමයි ගොතා ගන්න මෙතන මුල් පිරවිලි දෙකට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න ඉන් පස්සේ ඊළඟ පිරවිලි දෙක එකට එකතු කරලා ගොතා ගන්න යන්නේ අපි මෙන්න මේ විදියට පිරවිලි දෙක අල්ලලා ෆ්‍රන්ට් ලූප් එකෙන් හුක් එක දාන්න මේ විදියට ඉන් පස්සේ මේ යාන් එක ලූප් දෙකෙන් එළියට අරගෙන මෙන්න මේ විදියට ගොතා ගන්න ඉන් පස්සේ නැවතත් ඊළඟ පිරවිලි දෙකට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න इन पास नैवता ईलांग पिवली देख अल मेन मे विद्यट पिवली देख इकटे कल गोता इन पास ईलांग पिवली देखट नैवता सिंगल कोशे इकगा गोता දැන් මෙතන අවසාන පිරවිලි දෙක ඉතුරු වෙලා තියෙන්නේ ඊට පස්සේ අවසාන පිරවිලි දෙකටත් මෙන්න මේ විදියට පිරවිලි දෙක එකට එකතු කරලා ගොතා ගන්න මේ විදියට මේ වටේ අවසාන වෙනකොට සිංගල් කොෂේ 9ක් ගෙතෙන්න ඕන අපි පිරවිලි අඩු කරගෙන ගොතා ගන්නවා ඒ කියන්නේ පිරවිලි ඩික්‍රීස් කරගෙන ගොතාගෙන තිනවා තුන් සැරේකට ඒ විදියට පිරවිලි අඩු කරගෙන මෙතන දැන් सिंगल कोशे नमयाक तमय आप गेतिलती मेतन मम्मी का अवसान करगा मेन मे विद्यट स्लिप स्टिच करगा दे विद्यट तव को गुतागा අපි බලමු ආම් එක කොහොමද ගොතා ගන්න කියලා මෙන්න මේ විදියට මැජික් රින් එකක් හදාගෙන චේන් එකක් ගොතා ගන්න ඉන් පස්සේ මේ රින් එක ඇතුළට සිංගල් කොෂේ පහක් ගොතා ගන්න
ඉන් පස්සේ දෙවනි වටේ පිරවිලි වැඩි කරගින් කරමින් ගොතා ගන්න. ඒ කියන්නේ එක පිරවිල්ලකට සිංගල් කොෂේ දෙක ගානේ ගොතා ගන්න. දැන් මුලින්ම පළවෙනි පිරවිල්ල ගොතාගෙන ස්ටිච් මාකර් එක දා ගන්න. නැවතත් එතෙන්ටම සිංගල් කොෂේ එකක් ගොතා ගන්න. දැන් මේ විදියට හැම පිරවිල්ලකටම සිංගල් කොෂේ දෙක ගානේ ගොතා ගන්න. මේ වටේ අවසාන වෙනකොට සිංගල් කොෂේ 10ක් ගෙතෙන්න ඕන අපිට. ඉන් පස්සේ තුන්වෙනි වටයත් හතරවෙනි වටයත් අපි සිංගල් කොෂේ එක ගාන තමයි ගොතා ගන්න. හැම පිරවිල්ලකටම සිංගල් කොෂේ එක ගාන ගොතා ගන්න හතරවෙනි වටේ වෙනකම්. ඒ කියන්නේ 3 4 වට දෙක. හැම වටයකටම සිංගල් කොෂේ 10ක් ගෙතෙන්න ඕන. දැන් මම මෙතන 3 4 වට දෙකම කොතල අවසාන කරගත්තා. ඉන් පස්සේ අපි බලමු පස්වෙනි වටේ ගොතා ගන්න කොහොමද කියලා. පස්වෙනි වටේදී අපි පිරවිලි අඩු කරගෙන ගොතා ගන්න තමයි යන්නේ. දැන් මෙතන මුල් පිරවිලි 3ට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න. ඉන් පස්සේ ඊළඟ පිරවිලි දෙක එකට එකතු කරලා අපි ගොතා ගන්නවා මෙන්න මේ විදියට. නැවත ඊළඟ පිරවිලි 3ට සිංගල් කොෂේ එක ගානේ ගොතා ගන්න. ඉන් පස්සේ ඊළඟ පිරවිලි දෙක අවසාන පිරවිලි දෙක එකට එකතු කරලා ගොතා ගන්න. දැන් මම පස්වෙනි වටේත් ගොතලා අවසාන කරගත්තා. ඉන් පස්සේ 6වෙනි වටේ ඉඳන් 15වෙනි වටේ දක්වාම අපි පිරවිලි මේ ප්‍රමාණයටම තමයි ගොතාගෙන යන්නේ. ඒ කියන්නේ හැම පිරවිල්ලකටම සිංගල් කොෂේ එක ගානේ තමයි අපි 6වෙනි වටේ ඉඳන් 15වෙනි වටේ වෙනකන් ගොතාගන්නේ. දැන් මම මෙතනදී කලර් එක චේන්ජ් කරගන්නවා. මම මෙන්න මේ විදියට යාන් එක අනිත් පාට එක මෙතෙන්ට සම්බන්ධ කරගන්නවා ඊළඟ පිරවිල්ලට. මෙතෙන්ට ස්ටිච් මාකර් එකක් දාගන්න. දැන් මම මේ යාන් එක මෙතනින් කට් කරගන්නවා. මේ කොටස් දෙක එකට එකතු කරලා ගැට ගසා ගන්න මෙතනින්.
දැන් මෙතන ඉඳන් සිංගල් ක්‍රොෂේ එක ගානේ ගොතා ගන්න හැම පිරවිල්ලකටම 15 වෙනි වටේ වෙනකම්ම මේ විදියට ගොතා ගන්න මේ වටේ පිරවිලි වල එකතුව අපිට සිංගල් ක්‍රොෂේ 8ක් තමයි එන්නේ බොතලා අවසාන වෙනකොට එක වටයකට සිංගල් ක්‍රොෂේ 8ක් ගෙතෙන්න ඕන හැම වෙලෙම එක වටයක් අවසාන වෙද්දී අනිත් වටේ පටන් ගන්නදී පළවෙනි පිරවිල්ලට ස්ටිච් මාර්ක එක දාගන්න මතක ඇතුව මේ විදියට 15 වෙනි වටේ වෙනකන් ගොතා ගන්න. ඔගලන්ට බලා ගන්න පුළුවන් මම මේ ආම් එක අවසාන වෙනකන් ගොතාගෙන තියෙන්නේ 15 වෙනි වටේ වෙනකන් ගොතලා අවසාන කරගෙන තියෙන්නේ ඉන් පස්සේ මෙන්න මේ විදියට ඊළඟ පිරවිල්ලට ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මෙතනින් යාන් එක ටිකක් ඉඳ තියලා කට් කරගන්න දැන් මේ විදියට අපි කොටස් දෙකක් ගොතා ගන්න ඕන ගොතාගෙන මේ කොටස් දෙකටම පැඩින් පුරව ගන්න මෙන්න මේ විදියට අනෙක් කොටසටත් පැඩින් පුරව ගන්න